ඔසකට හැමෝටම අපිත කතරන්න යන්නේ අන්ලිමිට ජෙම්ස් අන්ලිමිට කොයින්ස් තියෙන මොඩ් කරපු ඇප්ස් තව මොඩ් කරපු ගේම්ස් එහෙම ඩවන්ලෝඩ් කරන්න තියෙන සුපිරිම සුපිරි ස්ටෝ එකක්. ස්ටෝ එකක් කියන්නේ ඔගොල්ලෝ දන්නවා ඇන්ඩ්‍රොයිඩ් ලාගේ ප්ලේ ස්ටෝ තියෙනවා, ඇප්පල් ලාගේ ඇප් ස්ටෝ තියෙනවා, ඒ වගේ ස්ටෝ එකක්. ඒ ස්ටෝ වල තියෙන්නේ ගේම්ස් ඇප්ස් මොවිසියම ඩවන්ලෝඩ් කරගන්න තියෙන. අපි බලමු අපි කතා කරන්න ස්ටෝ එක මොකක්ද කියලා. මේක තමයි හැපි මෝඩ්. හැපි මෝඩ් ස්ටෝ ඔගොල් ගොඩක් කටිය දන්න ඇති, දන්න ඇතිකට ඇති දන්න ඇති කට්ටියට දැනගන්න පුළුවන් මේකෙන්. අපි බලමු මෝඩ් ඇප් මොකක්ද මේ කියලා. අපනවා ඇප් මෝඩ් එක. මේක ඕපන් වෙදිම තියෙනවා සීරසියක් වර්කින් මෝඩ්ස් කියලා තියෙනවා. යටින් දැකින්න ඇති මේකේ මෙහෙම උඩ බාරයක් තියෙනවා. ඒකේ තියෙනවා මේ තියෙන බාර එකේ කැටගරි ටෙන් කරලා තියෙනවා ගේම්ස් ඇප්ස් new කියන අලුතෙන් ගේම් ඇප් එහෙම අපෝ මේක කැටගරි කියලා වෙනම එකක් තියෙනවා. එතන තියෙනවා ඇක්ෂන් ගේම්ස්, තව රේසින් සිමිලේෂන් එහෙමම කියන මියුසික් වලට කැමති කැටි මියුසික් ඇප් එහෙම ඩවුන්ලෝඩ් කරලා මියුසික් ඇප් එක මම ක්ලික් කරා. දැන් එතන තියෙනවා ඔක්කොම වල අන්ලිමිටඩ් මෙමරි එහෙම තියෙන ඇප්. දැන් අපි බලමු ගේම් ගැන. ගේම් කියන ඔප්ෂන් එක ගියාට පස්සේ උඩම තියෙනවා Shadow Fight 2 mod එක. මොඩ් එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති, මං හිතනවා දන්නේ නැති කියලා කට්ටිය. මොඩ් එකකද කියන්නේ දැන් අපිට ඕන විදිහට ගේම් එක හදලා තියෙනවා නම් ඒක මොඩ් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම කියන්නේ. කියන්නේ දැන් අන්ලිමිටඩ් ජෙම්ස් තියෙනවා නම්, අන්ලිමිටඩ් කොයින් තියෙනවා නම්, ඒ විදිහට සල්ලි දීලා ගන්න නැතුව ෆ්‍රී ගන්න තියෙනවා නම් ඒක මොඩ් එකක් විදිහට තමයි හදලා තියෙනවා කියලා කියන්නේ. දැන් COC ඒ කියන්නේ Clash of Clans ගත්තොත් Clash of Clans එකේ තියෙනවා මොඩ් කියලා වෙනම සයිට් එකක්. කියන්නේ එතකොට Clash of Clans එකේ අන්ලිමිටඩ් ජෙම්ස් එහෙම ගන්න පුළුවන් විදිහට අන්ලිමිටඩ් ජෙම්ස් තියෙන තැන් තියෙනවා. එහෙම ඒවා තමයි මොඩ්. කියන්නේ තමන්ට ඕන විදිහට හදලා තියෙනා නම් ඒක මොඩ් එකක් කියලා කියනවා සරලම. අපි දැන් කියමු මේ Shadow Fight එක ක්ලික් කළා බලමුකෝ. ඒකේ තියෙනවා මේ තමිලි පාටින් මේ ලේබල් කරලාම තියෙනවා උඩ 100ක් වර්කින් කියලා තියෙනවා. මේ තියෙන 100ක් වර්කින් කියලා තියෙනවා. තව මොකද්ද මොඩ් කරලා තියෙන්නේ, වැඩිපුර මොඩ් කරලා තියෙන මොකද්ද කියලා ඊට යටින් තියෙනවා. මේ තියෙන මොඩ් මනි එමගේ සල්ලි අන්ලිමිටඩ් තියෙද තමයි මොඩ් කරලා තියෙන්නේ. මෙතන තියෙන ඔකල බලට ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. මේ බටන් එකෙන් එකපාරක් ක්ලික් කරපුවම ඕල්ඩ් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක කිලිම ඉන්ස්ටෝල් කරගත්ත හැකි. මෙතන මේ හැපි මෝඩ් ඇප් එකේ කියන්නේ ස්ටෝ එකේ විශේෂත්වය තමයි මොඩ් එකක් ගත්ත හැකි වුණා. ඔයගොල්ලන්ට මොඩ් එක නැතුව ඔරිජිනල් එක ගන්න ඕන නම්, ඔරිජිනල් ගේම් එක ගන්න ඕන නම් ඔරිජිනල් එකක් ගත මේ මොඩ් එක, මේ ඔරිජිනල් එක. ඔරිජිනල් කියන තැන ක්ලික් කරලා ඉතලා තියෙන්නේ වැඩ කරනවා. කියන්නේ ඔරිජිනල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ තියෙන්නේ. මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගමන් ඔරිජිනල් එක ඩවුන්ලෝඩ් කරගත්තා. මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගමන් ඔයගොල්ලන්ට මොඩ් කරපු Shadow Fight 2 ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඒක තමයි මේ ගොඩක් විශේෂ මේක වැදගත් වෙන ඇප්. ඒ කියන්නේ ස්ටෝ එකක් ඔබ ඩවුන්ලෝඩ් කරගන්න. ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගන්න මේක මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න. ඔයගොල්ලන්ට ඕන කටිය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ අපිට දැන් ගේම් එකක් දන්නේ නැත්නම් අපිට ගේම මෙතන හොයන ගේම් එක නැත්නම් අපිට මෙතන ඕන ගේම් එක සර්ච් කරගත්ත හැකි. ගේම් එකේ නම ගහලා සර්ච් කරගන්න තියෙන්නේ. ඒක මොඩ් එක තියෙනවා නම් අනිවාර්යෙන් මෙතනින් මොඩ් එක එනවා. දැන් ඇප් ගත්තොතින් ඇප් වල තියෙනවා Pace App කියලා. මේ Pace App කියන එක ගත්තොතින් දැන් ඔයගොල්ලෝ Pace App කියන එක දන්නවා. Pace App එකේ මොඩ් එක තියෙනවා මෙතන. ඒ වුණාට මේ ඔන්ලයින් මොඩ් තියෙන ගේම් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කර ගේම් ඇප් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න එපා. මොකද ඔන්ලයින් මොඩ් කරලා තියෙන ඒවා මෙතන තී මොඩ් මේ ඔයගේ ෆයිල් එක මොඩ් කරලා තිබ්බට ඩවුන්ලෝඩ් කරන. අපි දැන් ඔන්ලයින් කරනවා කියන්නේ ඔන්ලයින් එකේදී එහෙ සර්වර් එකට කනෙක්ට් කරනවා අනිවාර්යෙන්. සර්වර් එකට කනෙක්ට් වෙද්දී ඒගොල්ලෝ චෙක් කරනවා මේක සල්ලි දීලා ගත්ත ඇප් එකද නැත්නම් මොඩ් එකද කියලා. ඒගොල්ලෝ එතනින් චෙක් කරලා ඉවරලා එතනින් අනිවාර්යෙන් ඒක බ්ලොක් කරනවා. ඒ හින්දා මේ වගේ Pace App කියනවා Pace App නෙමෙයි ඔන්ලයින් යූස් කරන්න තියෙන ඇප් එහෙම එච්චර ගන්න නැති එක තමයි හොඳ. සමහරක් කට්ටිය මොඩ් කරලා තිනවා ඒ සර්වර්ට හඳුර ගන්න බැරි වෙන්නත් මොඩ් කරලා තිනවා. ඉතින් සමහරක් වෙලාවට ඒකත් උඩරිම දැන් අද මොඩ් කරා නම් ආයේ සද්ද දෙක තුනකින් ඒක ට්‍රැක් කරලා ඒක චෙක් කරලා හවුෙන්ට පුළුවන් මේ මොඩ් එක. එතකොට ඒක එහෙම නිකන් බ්ලොක් වෙනවා. ඔයගොල්ලෝ මේක මොඩ් එක ගන්න නැතුව ඕනනම් ඔරිජිනල් එක ගත්තා. එහෙම තියෙන මොඩ් එක නැතුව ඔරිජිනල් මේ Pace App එකේ මොඩ් එක නැතුව ඔරිජිනල් එක මෙතෙන් ගත්තා. ඒක නැත්නම් ඕනනම් ඕනෙම නම් මොඩ් එක මෙතෙන් ඉන්ස්ටෝල් කරගත්තා. තව දිනවා ට්‍රූ කෝල් රෙකෝඩ් එකේ මේකත් මේක මම ඉන්ස්ටෝල් කරගත්ත හින්දා මේක වැඩ කරනවා. තව ලකි පැච් එකේ මොඩ් එකක් තියෙන ලකි මොඩ් එකක් තියෙන කියලා මම හිතුවේ නෑ. ලකි පැච් එකේ මොඩ් එකක් තියෙන අතරම ඒකේ විශේෂ ගොඩක් තියෙන රිද්ම එකේ තියෙන මේ මොඩ් කරලා තියෙන වැඩි ටික තියෙනවා ලකි පැච් එකේ. ලකි පැච් ඇප් එක ගැන ඔයගොල්ලෝ දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් මම
ලකිවචප ගැනත් විඩිය එකක් කල තියෙනවා දන්නතිකට ඉන්ටිදියන දන්න ඇති ගොඩක් කටි දැන් ලකිවච කියන්නේ සාමානයකයොත් ගේම් පැච් කරන්න තියෙන සුපිරි ටූල් එකක් ෆිල්මෝරා දැ මෙත ෆිල්මෝරා තියෙන අන්ලොක් කියලා මෙතන ෆිල්මෝරයි ගත්තද ෆිල්මෝරා ගු මේ ෆිල්මෝරා කියන එක දන්නති ගොඩක්ට වීඩියෝ ඩිටින් පැත්තරග යනවා ටිකක් යන්න ගොඩක් වීඩියෝ ඩින් පැත්ත මතියෙන් ගොඩන්න මේ කොහොත් වීඩියෝ ඩිටින් වීඩියෝ ඩිටින් වට ගන්න මොබයිල් වෝෂන් නැතම ෆිල්මෝරා ගෝ කියන්නේ නැත්තන් කම්පියුටරටත් තියෙන ෆිල්මෝරා කියලගේ මේ කම්පියුටර් වල තියෙන වින්ඩෝස් වලට මේක අන්ලොක් කරලා තියෙන මම හිතන මේ අන්ලොක් මම මේකෙන් ෂෝ කරේ නන්නේ මේක අන්ලොක් කරලා තියෙනවා කියන්නේ මේක වෝටර්මාක් එක අයින් කරලා තියෙනවා හිතන්නේ ඔගලන්ට මේ මොඩ් එක ගත්ත එක ඕන ඔරිජිනල් එකක් මෙතෙන් ඩවුන්ලෝඩ් කරගත්තා. එතකොට අර වෝටර්මාක් තියෙන ටික ඔක්කොම හැමම තියෙනවා. එතකොට කිසිම වෙනස් කිරීමක් කරලා නැහැ. මේ ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරන ඇප් එකම තමයි මෙතන තියෙන්නේ. මෙතනදී වෙනස්. මොඩ් එකේදී වෙනස් මේ තියෙන්නේ. මොඩ් එකේදී ගොඩක් වෙනස්. ඒ කියන්නේ එතකොට මොඩ් කරලා තියෙන ඕන විදිහට අන්ලොක් කරලා තියෙන ඔක්කොම දැන් ගේම් ගැන කතා මෙතන තියෙන ඕන තරම් ගේම් තියෙනවා. ඔයගොල්ලන්ට මේ මොක්තරදිනටිගන්න තොට්න කොනට ඔකදී මංහිතන මේ අපේක මේ අපේකිවට මේකට මේකට මේ අපි මොට් එකට අප් එකක් කියනට වට ස්ටෝ එක කියන තම ගොඩක් හොඳ අපි සදාසි ස්ටෝ එකක් කියන එකතමා හොඳ මේ වැදගත්වෙන කට්ටියත් ඇති අවුලන්න මම මේ වීඩියෝ එක නවත්තන්නම් අපි එන අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මතක කරලා ටයිප් කරන්න මතක කරලා අපිව subscribe කරන්න මතක කරන් දෙවා අපි එහෙනම් අලුත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඔයගොල්ලෝ සුබ දවසක්